ඇනට වෙළඳපළ තුල ඇති කුකුළු මස් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කළේවා බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකීන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කුකුළු මස් වෙළඳපළට නිකුත් කිරීම සම්බන්ධයෙන් නිසි විමසීමකින් තොරව සිදු කරන අසත්‍ය ප්‍රකාශ තමන් හෙළා දකින බවයි. පසුගිය දිනවල දිවයිනට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මෙරට කුකුළු ගොවිපළ රාශියකට බරපතල හානි සිදු වුණා. මේ හේතුවෙන් මෙම ගොවිපළවල සිටි කුකුළන් විශාල සංඛ්‍යාවක් මියගිය බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් එලෙස මියගිය කුකුළන් ඇසුරුම් කර අඩුපිළට වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව පරිභෝගික අධිකාරිය පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මෙම මාධ්‍ය හමුවේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ මේ ආකාරයේ කූට ජාවාරමක් පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවයි. ඒ අනුව කුකුළු මස් පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දුන්නේ. කෙසේ වෙතත් මේ සභාවෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකින්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ නියමිත ප්‍රවිතීන්ට අනුකූලව කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන බැවින් මේ පිළිබඳ නිසි විමසීමක් සාමයේ අංගවැල්ලි ප්‍රදේශයේ ගොවිපලක සත්තු 6000ක් නැතුණා වුන් සම්පූර්ණ අපි විනාශ කරලා තියෙනවා ඒ කට්ටිය. ආවඩ ගියාට නොදන්න කරුණු ජනතාවට දැනුම් දුන්නා. ජනතාව මං හිතන්නේ බය වේවි මේ කුකුළු මස් මිලදී ගැනීමට. ඉතින් මම මේ අවස්ථාවේ වගේ කීමෙන් කියනවා එවින නිෂ්පාදන වෙළඳපොළට නෑ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් ගුණසීකර මහතා සඳහන් කළේ ඉදිරියේදී විතරේක උපරිම සිල්ලර විල රුපියල් 45ක් දක්වා පහළ දැමීමට හැකියාව පවතින බවයි. අද වෙනකොට අතිරික්ත විතර නිෂ්පාදනයක් වෙළඳපොළට එනවා. YouTube නාලිකාව subscribe කරන්න.